උදෑසනක් මේ තවත් සතියන්තයක් රටේ තොරතුරු සිදුවුණු සිදුවීම් සිදුවෙන්න තියෙන කතාන්දර ඒවා පිළිබඳව දේශපාලන එකිනෙකාගේ කතාබහ මේ සියල්ලම ඔබ දැනගන්න දැනුවත් වෙන තැන මෙතන උදෑසන දැනුවත් වීම පත්තරේ විස්තරය. අපි අද ආරම්භයේ ගමු ලංකාදීප පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන්. බැඳුම් කර කතාව පොඩ්ඩක් යට ගිහිල්ලා තිබුණානේ. නැවත වතාවක් ඒ මතුවෙමින් ආකාරයක් දක්නට ලැබුණා. කෙසේ නම් අමතක කරන්නද මොනතරම්නම් ගැටළු සහගත තත්ත්වයක් මතු කිරීමක් මොනතරම්නම් කතන්දර ගණනාවක් බැඳුම් කර ඇත් එක්ක කතාබහට ලක් වුණාද. දැන් විශේෂ මහාධිකරණයේ විභාග කරන්න නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලූ පුවත අද ලංකාදීපයේ දාන. බැඳුම් කර වංචාවට 10කට නඩු විශේෂ මහාධිකරණයේ විභාග කරන්න නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි. මනෝප්‍රිය ගුණසේකරයි ලිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ සභාපතිවරයා ඒ අධ්‍යක්ෂකවරයා ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා අග්‍ර විනිශ්චකාරවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කර තිබෙනවා. රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදු වූ මෙම බැඳුම් කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදු වූ අහිතකර බලපෑම බැඳුම් කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වයේ සැලකිල්ලට ගනිමින් මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ පැවරීමට අවසර දෙන්නේයි නීතිපති ජනාධිපති නීතිඥ දප්පුලද ලිවෙරා අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි පර්පචුවල් ට්‍රෙසරි සමාගම එහි අධ්‍යක්ෂ අර්ජුන් ජෝෂප් ඇලෝසියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන එහි සභාපති ජෙෆ්‍රි ජෝෂප් ඇලෝසියස් එම සමාගමේ සේවකයන් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන චිත්‍රා රංජන් හුළුගල්ල මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහන් ගාර්දියා පුංචේවා නැමැත්තන්ට එරෙහිව අධිචෝදනා නැගීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. වෙන්න ඊයේ දවසේ කතාව තීරණාත්මක තැනක බැඳුම් කර වංචාව වංචාවට 10කට නඩු. අපි අද ලංකාදීප ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් එක උපුටා ගත්තේ. ඒ අතරේ මීගමුවේ අර හොර පොලක් වටලපු කතාව ඔබ දන්නවද? මාර බඩු ටිකක් තිබුණේ පිටරට ඇමතුම් ගත් මීගමු හොරපොල වටලයි. චාරූප සහිතව වාර්තාව තියෙන නවීන දුරකථන 402ක් එක පෙළට තබා තිබුණු අවස්ථාව ඔබට පහළ චාරූපෙන් බලන්න පුළුවන්. සිම් කාඩ් 17,400ක් රවුටර් 60ක් ඇතුළු උපකරණ රැසක් කෝටි 2ක අල්ලසක් දෙන්න හැදූ චීන ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට. අති නවීන ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ යොදාගෙන මීගමුව ඒත්තු කාල සිල්වෙස්ටර් පාර ලැගුම් හලක පවත්වාගෙන ගිය ජාත්‍යන්තර ඇමතුම් ලබාගත හැකි නීති විරෝධී සන්නිවේදන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂකාර්ය බලකායි සඳහන් කිරීමක් කරනු. විදුලි සංදේශ නියාමන කොමිසම මගහැරලා පිටරටට දුරකථන ඇමතුම් ගැනීමක් පිළිබඳ කතාවකුත් තමයි ආවේ. පිටරටට ඇමතුම් ගත් මීගමු හොර පොළ වටලයි. සෙල්ලම් නැ චීනෙකුත් ඉඳලා. චීන නිකන් ඉඳලත් නෑ. අන්තිමට කෝටි 2ක අලසක් දෙන්නත් හදලා. කොහොම ගාන කොයන්න ඇද්ද ඒ අලසක් දෙන්නට උත්සාහ දැරීමත් එක්ක. අද දිවයින පත්තරෙත් ඕක දාලා තියෙනවා. රට කෝල් වලින් කෝටි ගණන් වංචා කරලා. හේමන්ත රන්දුරු ලියයි. චාරූප සහිතයි. මීගමුව ඒත්තු කාලයේදී චීනෙක් සහ තවත් දෙදිනෙක් අත්අඩංගුවට කියලා වාර්තාව ලියනවා. එහෙමයි ඒ කතාබහ අද පත්තර දාලා තියෙන්නේ. වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා යන අයුරු දක්නට ලැබුණා. පෙරේද දවස වන විට 795 තිබුණේ. ඊයේ දවසේ තවත් පැමිණිලි ගණනාවක් ඇවිල්ලා ඒක 800 ඉක්මවා ගියා. ශාෆිට එරෙහි දැන් පැමිණිලි 835යි. හේමන්ත රන්දුනු සමගින් සරත් එරමිනිගම්මන ලිය. වෛද්‍ය ශාෆි ශයාබ්දීන් විසින් සිදුකරන ලද සීසේරියන් සැත්කම්වලදී තමන් වඳභාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක් වූ බව කියන මවුවරු 835 දෙනෙකු ඊයේ වන විට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. 30 ගණනක් ඊයේත් පැමිණිලි කරා කියලා මේකේ දාලා තියෙන. එයාතරේ එක්තරා අම්මා කෙනෙක් කරපු
චෝදනාවක් ඔස්සේ මේ වන විට පැමිණිල්ල ලැබී තිබෙනවා. ඒ පිළිබඳව විමර්ශනයකට සූදානම් වෙනවා. දැඩි ලෙස විමර්ශනය කරන්න ඇය කියූ කතාව ආශ්‍රයෙන් මේ සටහන දාලා තියෙනවා. අහන්න, ශාෆි මහරයා බලෙන් තනිවම අම්මා කෙනෙක් සීස කරලා මවකගෙන් රෝහලට සහ CID පැමිණිලි. හේමන්ත රන්දුනු සහ RMW බණ්ඩාරගේ වාර්තා. සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් සිටි මවක් වෛද්‍ය ශාෆි ශෙහබ්ඩීන් විසින් මධ්‍යම රාත්‍රියේ තනිවම කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් එම මව සීසේරියන් සත්කමකට භාජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මේ පැමිණිල්ල කඩිනමින් ඉතාම විධිමත්ව පරීක්ෂා කරන්න කියලා වක්කියුතු පාර්ශ්වවලට මතක් කිරීම කරනවා. ඔබ දන්නවා දැන් සීසේරියන් සත්කමක් කරද්දී එහි වටපිටාව පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. හැබැයි මෙතන කියන්නේ තනිවම සීස කරලා කියලා. තනිවම සීස කරන්නට යාම ගැන දැඩි කුතුහලයක් මතුවන, දැඩි සැකයට භාජනය වන කතාපුවතක්. ඒ නිසා මේ පැමිණිල්ල ප්‍රමුඛව විභාගයට විමර්ශනයට ගැනීමේ අවශ්‍යතාව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. පූජ්‍ය අතුරලියේ රතන හාමුදුරුවෝ ඊයේ දවසේදී මාධ්‍යයට අදහස් පළ කිරීමක් කරනවා. මහනුවරට ගොස් සිටි අවස්ථාවේදී මල්වතු නාහිමි බැහැදැකීමෙන් අනතුරුව මව්වරුන් වඳ කරන්න දොස්තර කළ වැඩේ ලෝ දරුණුම මනුස්ස සංහාරයක්. ශ්‍රී විමල සුරේන්ද්‍ර සහ සමන්ති වීරසේකර ලියන්. එතනදී උන්වහන්සේ තවත් කතා කීපයක් කිව්වා. මුස්ලිම් ඇමතුරුන් අස්වීම උප්පරවැට්ටියක්. කබීර් හෂීම්ලා ගැන මාවනැල්ල ජනතාව බලාගනි. රට ගැන තීන්දු ගන්න ශක්තියක් ඇති බලමණ්ඩලයක් ඕන. මාධ්‍යවේදීන් ප්‍රශ්න කීපයක්ම උන්වහන්සේ වෙත යොමු කරපු අයුරු දක්නට ලැබුණා. ඒ අතරේ ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ කළ ප්‍රකාශය පිළිබඳවත් ප්‍රතිචාරයක් කෙටියෙන් ලබා දෙනු පෙන්නුම් කළා. අපි එම අවස්ථාවට යමු. ඇමතිවරු අද අසුනා කියලා කිව්වට ඒ අයගේ වරප්‍රසාද සියල්ලම ඒගොල්ල භුක්ති විඳිනවා. ඒගොල්ල පත් කරපු දේශපාලන නියෝජිතව හරහා ඒගොල්ල අමාත්‍යංශ පාලනය කරනවා. ඒ නිසා මේක දේශපාලන උප්පරවැට්ටියක්. කබීර් හසීම් වගේ සිංහලයන් අතර ඉන්න අපි හොඳයි හිතපු කෙනෙක් පවා රිසාඩ් බදුදින්, හිස්බුල්ලා, අසාසාලියන ආණ්ඩුකාරවරු කරපු දේවල් අනුමත කරලා තියෙනවා. මං හිතන්නේ කෑගල්ලේ ජනතාව ඔහුට යම් පණිවිඩයක් ඉදිරියේදී ලබා දෙයි කියලා මම හිතනවා. ඒ වගේම හකීම් ඇතුමාගේ දේශපාලන ඔහුගේ ක්‍රියාකාරකම් ගැන කොතරම් විවේචන තිබුණත් මම හිතුවා ඔහු අපේ මේ සංහිඳියාවට පාලමක් කරගන්න ඕන කියලා. නමුත් අද ඔහු පෙන්නලා තියෙනවා ඔහු මැදක නෙමෙයි ඉන්නේ. ඔවුන් සම්පූර්ණ අන්තයට උදව් කරන ඒ අසාධාරණය, ඒ මානව සංහාරය, ත්‍රස්තවාදය අනුමත කරන පිරිසක් කියලා ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා. යම් යම් පිරිස් ප්‍රකාශ කරන ආණ්ඩුවට තිබිච්ච විශ්වාස භංගයෙන් ඔබ වහන්සේ මැදිහත් වෙලා ආණ්ඩුව බේරගත්තා කියලා. අපි දන්නවා විශ්වාස භංග ගණනාවක් පහුගිය අවුරුදු කීප ගණනාවක් අපි ගණනාව ඔක්කොම පෙරදුනා. විශ්වාස භංගයෙන් දිනුනද නැද්ද කියන එක වැදගත් නැහැ. ආණ්ඩුවට බය හිතෙන පණිවිඩයක් මම දුන්නා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපට අවදි කරන්න පුළුවන් කියන එක. ඥානසාර ආණ්ඩුව මාධ්‍ය සාකච්ඡාවක් කියලා ප්‍රකාශ කරන ඔබ වහන්සේගේ උපවාසයෙන්ද අන්තවාදී පිරිසට යොමු වෙලා තිබ දෙනෙත් වෙන පැත්තකට යන්නයි කියලා. අවශ්‍ය නැති වෙලාවට මම හිතන්නේ මම උන්වහන්සේට කිසිම උත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ. මහජනයාගේ උත්තරය ලබා දෙයි. ඔබ වහන්සේ දැන් පරීක්ෂණ කටයුතු සම්බන්ධව සහ ඉදිරි කරන සුදුසුකම් මේ රටේ ප්‍රතිපත්තිමේ දේශපාලනයක් නැහැ. ඒ වගේම අපි බලයට පත් කරපු අය හසුරුවන්න අපට ක්‍රමවේදයක් නැහැ. අපි ප්‍රතිපත්ති හදලා බලයට ගේනවා. ඒගොල්ලන්ට ප්‍රතිපත්ති අමතකයි බලයට පත් වුණාම. ඒ නිසා මම හිතනවා බලයට පත් වෙන පාලකයන් හසුරුවන්න පුළුවන් යාන්ත්‍රණයක් අපි සකස් කරගන්න. ඒකට මහානායක හාමුදුරුවලා, කාදිනතුමන් ඇතුළු පිරිසත් ඕනම ගිවිසුමක්, ඕනම ප්‍රඥප්තියක් අත්සන් කරදී එහි අනුමැතියකින් තොරව අත්සන් කරන්න බැරි වෙන විදිහේ ප්‍රතිපත්තියක් ව්‍යවස්ථාවට එන්න ඕනේ. මේ ආණ්ඩුව මේ අන්තිම මොහොතේ කරන්නේ බරපතල ද්‍රෝහිකම්, විශේෂයෙන්ම ඇමරිකාවට අපේ ඉඩකඩම් විකිණීම, අධිආරක්ෂිත කලාපයක් හැටියට හමුදා කඳු ඉදිකිරීමට දැනට සැලසුම් සකස් කරලා ඒ සඳහා මූලික එකඟතා ඇති කරගෙන තියෙනවා. මම හිතනවා දැන් අපට ඒ සියලුම දේවල් ආපසු හැරවීමේ ශක්තිය ලැබෙනවා. උන්වහන්සේ කළ ප්‍රකාශ කීපයක් පිළිබඳවයි ඒ අතරේ හෙට ඉන්දියාවේ නායකයා ලංකාවට පැමිණෙනු. මෝදි හෙට ශ්‍රී ලංකාවට කීර්ති වර්ණකුල සූරිය ලිය. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූනි 9 වෙනිදා හෙට මෙරටට පැමිණෙනවා. මෙරටදී ඔහු ජනපති අගමැති සහ විපක්ෂ නායක සමග සාකච්ඡා කරනවා. මේ හැර මෝදි ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකාර සම්බන්ධන් හම්වීමටත් සූදානම. ඒ ගැන ශිෂ්‍ය පාඨය දාලා තියෙනදී ඔබට පේනවදර පොඩියට කතාවක් කියන්න TNA සූදානම්. මට පේන්නේ මොකක් හරි බඩක් කියන්න යනවා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මෝදිට. පොඩි පොඩි කතාවල් ලොකු ලොකුවට ගිහිල්ලා ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජාත්‍යන්තර හැමුවේ කියපුවා නම් අපි කෙසේ නම් අමතක කරන්නද නේද? ඒවා ගැන නම් හොඳට දන්නවා. දැන් පොඩි බඩක් කියන්න සූදානම් වගේ තියෙන්නේ. කෙටි සංචාරයකට එන්නේ ඒ අතරේ කතාවක් කියන්න සූදානම් වෙලා ඉන්නවා.
අද ලංකාදීපයේ දානවා ඒ දෙවිඩි ජාතික සන්ධානයේ හමුවීම පිළිබඳව. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී මෝදි හමුවක් එෆ් අස්ලම් ලිය. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට මුහුණ දීමට ඇති තත්ත්වය ඇතුළු කාලීන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුභන්තිරන් සඳහන් කිරීමක් කළා තියෙනවා. එහෙමයි හමු බලමු මොකද්ද තියෙන්නේ කියන්නේ පොඩි බඩක් කියද්දී අපිට ඒක දැනගන්නට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතරේ අන්න අර සාකච්ඡා යන්නේ පෝට්ටුවයි ශ්‍රී ලංකා එකයි ඒක ඊයේත් පැවැත්තුණා මාර සාකච්ඡා යන්නේ නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු නව සන්ධානයේ සැලැස්මට එකඟතාවයට ඇති නාලක සංජීව ලියන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානයේ මූලික ව්‍යුහය පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණි බව දෙපාර්ශ්වයේම නියෝජිතයන් සඳහන් කිරීමක් කරනවා. එම ව්‍යුහය සකස් කිරීම සම්බන්ධයෙන් තම දේශපාලන පක්ෂවලට සහය දක්වන සෙසු දේශපාලන පක්ෂ හා සංවිධාන සමග ඉදිරි සතිය තුළ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට දෙපාර්ශ්වයේම නියෝජිතයන් ඊයේ පැවති සාකච්ඡාවලදී තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර සඳහන් කරනවා. බාර විදියට සාකච්ඡා යන ආයිත් සාකච්ඡාවකට ඉඳ තියලා අවසන් කරේ තාම ඉවරයක් නැහැ. අවුරුදු කීයක් විතරයි කියලාද ඔබ හිතන්නේ මේ සාකච්ඡාව කියන්න දන්නේ නැහැ. ඉතින් අපි සාකච්ඡාවේ මොකද්ද වෙන්නේ කියලා වාර්තා කරන්නම් සාකච්ඡා කරාම්. එතකොට මේ සාකච්ඡා කොයිතරම්නම් ඵලදායී සාකච්ඡාද? ප්‍රශ්නාර්ථය පමණක් ඉතිරි කරමු. හොඳයි. එයාතරේ ජනපති ඊයේ අදිසිය කැබිනට් රැස්වීමක් ගත්තා. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු වෙලා තිබුණා. ඊ රාත්‍රී 7න් පසුව තමයි එම සාකච්ඡාව ගත්තේ. විශේෂ කාරක සභාව මෙහෙම වැඩ කරනවා නම් කැබිනට්ටුවට එන්නේ නැහැ, ආණ්ඩුවට සහය දෙන්නෙත් නැහැ, ජනපති අවධාරණය කරනවා. අජන්ත කුමාර අගලකඩලිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහාය නොදෙන බව ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කොට ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ග කියනවා. මේ තියෙන අනිත් පැත්ත දාලා ආරක්ෂකාංශ කිසිදු නිලධාරියෙකු කාරක සභාවට යවන්නේ නැහැ. අද දිවයිනත් ප්‍රධාන ශිෂ්පාඨයේ ඒ කතා පුවතින් අරන් ඇවිල්ලා තියෙන්නේ. දැවැන්ත ප්‍රධාන ශිෂ්පාඨයක් සටහන් කීපයක් ඔස්සේ දීලා තියෙනවා. බලමුද? මේ තියෙන බුද්ධි තොරතුරු අනාවරණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ නම් කැබිනට් රැස්වීම් පවත්වන්නේ නැහැ. රජයේ කටයුතු වලටද සහභාගී වන්නේ නැහැ. ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවමින් කියයි. සේවයේ නියුතු කිසිදු ආරක්ෂක නිලධාරියෙකු තේරීම් කාරක සභාවට යවන්නේ නැහැ. ජනපති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හමු වී කියයි. ඒ කතාවත් දාලා තියෙනවා. කතා කීපයක් පිළිබඳව වාර්තා කරලා තියෙනවා අද දිවයින අදාළ සිදුවීමත් එක්ක. අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණු සවිස්තර වාර්තාවකට දැන් ඔබ රැගෙන යනවා. මෙම හදිසි කැබිනට් රැස්වීමත් පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබුණා. රජ ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩුව නියෝජනය කරන සියලු කැබිනට් අමාත්‍යවරුන්ට මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබූ බවයි. කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගී වීමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කීප දෙනෙකුත් මෙහි පැමිණෙන ආකාරය අපට දක්නට ලැබුණා. රාත්‍රී 8ට පමණ ආරම්භ වූ කැබිනට් රැස්වීම අවසන් වුණේ රාත්‍රී 9ට පමණ. කැබිනට් රැස්වීම අවසානයේ පිටව ගිය අමාත්‍යවරුන් කිසිවෙකුත් මාධ්‍ය වෙත අදහස් පළ නොකිරීම විශේෂත්වයක්. කෙසේ වෙතත් අශෝක අබේසිංහ මහතා පමණක් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. හදිසි කැබිනට් රැස්වීමක් පමණයි. නෑ, එහෙම කිසිම දෙයක් නෑ. තාම සුවද සාකච්ඡා කළා. ඒ කාරණා ඉදිරියේ දැනගන්න ලැබේ. මෙතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර මාසිකව පැවැත්වෙන රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මම දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙන්න අපේ ආයතනවල ඒගොල්ලන් කරපු ප්‍රකාශ ආරක්ෂකංශවල ඔය විදිහේ ප්‍රධානීන්, බුද්ධිංශ ප්‍රධානීන්, අපරාධ පරීක්ෂණ ප්‍රධානීන් පාර්ලිමේන්තුවකට ගෙනල්ලා ඔහොම රටේ තියෙන සියලු මාධ්‍ය ආයතන ගල්ලා මේ විදිහේ ප්‍රකාශ ගැනීම ලෝකේ කිසිම රටක කරන්නේ නැහැ. 2002 මිලේනියම් සිටි එකේ හිටපු අපේ හමුදා ප්‍රධානීන්, බුද්ධිංශ නිලධාරීන් එදා කිසිම ඉවක් බවක් නැතුව ඒගොල්ලන්ම හෙලිකිරීම
නිසා 32ක් LTTE විසින් මරලා දැම්මා. එතකොට අදත් පාර්ලිමේන්තුව තුල මේ කරන වැඩෙන් අපේ බුද්ධ්‍යංශ සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගැන අපරාධකරුවන්ගේ අවධානය යොමු වෙනවා. ඒක නිසා මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මම පැහැදිලිවම මගේ බලවත් විරෝධය වගේම කනගාටුවම ප්‍රකාශ කරනවා. අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සිද්ධියට නඩු පහක් විභාග වන අවස්ථාවක පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් විසින් කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට දැඩි බලපෑමක් එල්ල වෙනවා වගේ මේ නඩුවලට ඉතාමත්ම අහිතකරයි කියන එක නීතිපතිතුමා දන්වලා තිබෙනවා. නීතිපතිතුමා ඒ දන්වපු එක මම පාර්ලිමේන්තුවට ඇරියා. මම යවපු ලියුම ජනාධිපතිතුමාගේ නිවේදනවලට කියවන්න ඕනේ. නමුත් කථානායකතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. දැන් මෙතෙක් මම සේවාවලින් ඉවත් කරපු නිලධාරීන් තමයි තේරීම් කාරක සභාවට ගියේ. ආරක්ෂක අමාත්‍යංශයේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිම කෙනෙක් තේරීම් කාරක සභාවට මම යවන්නේ නැත. ඒ අයගේ වගකීම මම ගන්නවා. මම කථානායකතුමාට දන්වලා තිබෙනවා කිසිම කෙනෙක් මම එවන්නේ නැහැ කියලා. නාලක සිල්ලා මහත්මයා නීතිපති තුමා වෙත ඉදිරිපත් කළා තිබෙනවා 2017 ජූලි මාසයේ ලිපියක් සහරාන් පිළිබඳව. ප්‍රශ්නයක් මතුවෙනවා එහෙමනම් අවුරුද්දකට වැඩිය මාස 14ක් නීතිපතිට යවපු ලියුම සමග ඔහු මොනවද කළේ කියන එක. නමුත් මාධ්‍ය තුල ඉතාම වැරදි සහගතව මේවා පාවිච්චි වෙන්නේ. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ කටයුතු කරන මන්ත්‍රීවරු මේ පිළිබඳව අනවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒක නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අනවබෝධයෙන් කටයුතු කරන තේරීම් කාරක සභාවක් මම පිළිගන්නෙත් නැහැ. මගේ නිලධාරීන් යවන්නෙත් නැහැ. ජනාධිපතිවරයා ඊයේ අවධාරණය කළ කතා පුවත් කීපයක් පිළිබඳවයි ඒ අවධානය යොමු කළේ. දැන් මේ අතරේ අගමැතිට ප්‍රශ්න හතරක් යොමු කරමින් අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කියූ කතාවක් අජිත් අලහකෝන් සහ අකිත පෙරේරා වාර්තාවක් කළා තියෙනවා. පාස්කු ප්‍රහාරය හා වංචා දූෂණ විමර්ශන කමිටු වාර්තා දෙක පාර්ලිමේන්තුවට දෙන්න අගමැතිට ප්‍රශ්න හතරක් යොමු කරමින් අනුර කුමාර සඳහන් කිරීමක් කරනවා. යතරේ ලංකාදීප අතරේ අගමැති ඉන්නවා. තම වැයික්කයේ ජාතිවාදී ප්‍රශ්න ඇතිවීමට ඉඩ නොදෙන්න අගමැති දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියනවා නිමල කොඩිතුවක් කුලියන්. තම බල ප්‍රදේශවල ජාතිවාදී ප්‍රශ්න ඇතිවීමට ඉඩ නොදෙන ලෙස කටයුතු කරන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඊයේ උපදෙස් දෙනවා. ආගමික නායකයන් විවිධ ආගම් නියෝජනය කරන සමිති ආදිය ඒකාබද්ධ කරමින් මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද අග්‍රාමාත්‍යරයා සඳහන් කිරීමක් කර තිබෙනවා. දැන් ඒ අතරේ අපි ආණ්ඩුවට මතක් කරනවා, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට මතක් කරනවා, ඒ ඉන්න වක්‍යුත්තු පාර්ශ්ව වක්‍යුත්තු අමාත්‍ය ධුර දරණ අය මේ වන විට ඇතැම් වෙලාවට කරන ප්‍රකාශ ට්විටර් පණිවිඩ මගින් අදහස් පළ කිරීම, ස්වාමින්ද්‍රයන් වහන්සේලා හඳුන්වා දෙන්නට භාවිතා කරන වචන, මේ මංගලගේ වචන කෙලින්ම අපි ඒ ගැන කතා කරමුකෝ. දැන් ඒ පිළිබඳව පක්ෂයේ ස්ථාවරය සහ ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව රට දැන කියා ගන්නට කැමැත්තෙන් ඉන්නවා. ඒ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරයේ කුමක්දයි ආණ්ඩුවේම වක්‍යුත්තු පාර්ශ්වවලින් කීප අවස්ථාවකදී ඇහුවම ඒ පිළිබඳව උත්තර නොදෙන අවස්ථාවක් පෙන්නුම් කරනවා. මේ පිළිබඳව පක්ෂයේ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ පැහැදිලි ප්‍රකාශයක් තියෙන්න ඕනි. මේ ඇතැම් අය ගැටලු ඇති කරන ගැටුම්වලට මුලපාපුරන යම් යම් ආකාරයේ නොසන්සුන් වෙන වචන භාවිතා කිරීම මොන තරම් නරක තැනකටද අරගෙන යන්නේ, ඒ ප්‍රශ්නාර්ථයේ ජනතාව ආනු. එතකොට ආණ්ඩුවක එක්සත් ජාතික පක්ෂයක වගකීම කුමක්ද, ඒ පිළිබඳ ස්ථාවරය කුමක්ද කියලා දැන කියා ගන්නට ඉතා අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අතරේ අද දිවයින පත්තරේ දානවා තවත් කතාවක්. සහරාන් ගැන 2017 දීත් පොලිස් වාර්තාවක් දීලා කීර්ති වර්ණකුල සූරියලිය. තව්හීද් ජමාත් ත්‍රස්ත නායක සහරාන් හෂීම් නිපදූ වීඩියෝ පටයක් සමාජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කර ඇති බවත්, එම වීඩියෝ පටය නැරඹූ විශාල පිරිසක් ඒ අදහස්වලට එකඟ වී ඇති බවට තොරතුරු 2017 මාර්තු මසදී ත්‍රස්ත මර්ධන ඒකකයේ පොලිස් පරීක්ෂක ආර් පතිරණ ත්‍රස්ත මර්ධන මූලස්ථානයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවෙන් හෙළි කර තිබෙන. වරින් වර තැනින් තැන මොනතරම් කතාබහක්ද නේද? එතකොට අර කෑගල්ලේදී මාවනැල්ලේදී අර ප්‍රහාරයට ලක්වුණු අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වුණු කෙනා කියනෝ තමන් ලබා දුන්නු තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක කරා නම් 21 වෙනිදා ප්‍රහාරය වළක්වා ගන්නට තිබුණා කියලා. දැන් මෙහෙම කියනවා සහරාන් ගැන පොලිස් වාර්තාවක් 2017 දීත් දීලා කියලා. ඒ වගේම ඊළඟට වනාතවිල්ුවේ පුපුන ද්‍රව්‍ය අල්ලපු අවස්ථාවේ ක්‍රියාමාර්ග ගත්තා නම් මේවා හරිහැටි ක්‍රියාත්මක වුණා නම් අර කේදවාචකයේ වළක්වා ගන්න තිබුණු බව නැවත නැවත මතුවෙන්න ගන්නවා. ඒ අතරේ අපි යමු රිෂාඩ් බදුර්දීන් ළඟට. රිෂාඩ් බදුර්දීන්ට අභියෝගයක් කළා විමල් වීරවංශ.
අපි ඒ අභියෝගය පිළිබඳව රිෂාඩ්ට මතක් කිරීමක් කළා. රිෂාඩ් ඊයේ ඒ අභියෝගයත් අරගෙන පැමිණිල්ලකුත් ඉදිරිපත් කරන්නට යනු දක්නට ලැබුණා. විමල් කියන්නේ බොරු. මම සහරාන් දැකලවත් නැහැ. වදුරුදීන්ගෙන් CID පැමිණිල්ල ලසිත දුමින්දලිය. අන්තවාදී සහරාන් සමග කිසිදු ගනුදෙනුවක් සිදු කර නොමැති බවත් තමා ඔහු දැකලා නැති බවත් හිටපු ඇමති රිෂාඩ් බදුදීන් පවසනවා. විමල් වීරවංශ කර ඇත්තේ ජාතීන් අතර විරසකයක් ඇති කරන වගකීම් විරහිත ප්‍රකාශයක් බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව 7 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත් බදුරුදීන් සඳහන් කිරීමක් කරනවා. ඊයේ කරපු පැමිණිල්ල ඒක හොයා බලන්නට කියලා අපි මතක් කළා. විමල්ගේ අභියෝගය බදුරුදීන් බාර ගන්නවද කියලා පැමිණිල්ලකුත් අරගෙන ආපු ආයුධ දක්නට ලැබුණා. එහිදී කොහොමද පැමිණිල්ල මොනවද රිෂාඩ් කිව්වේ කියලා හමු. ඒ අතරේ අවසාන හරියේ තේනවා අර අපි මතක් කරා මේ අභියෝගය පිළිබඳව රිෂාඩ් වරින් වර රිෂාඩ්ගේ ගෝලෙක් මටත් පණිවිඩයක් එවනවා. ඒකත් එක්කම බල සතු සායතනයේ වාහන උපයෝගී කරගනිමින් තමන් ත්‍රස්තවාදීන්ට උදව් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා පොලිස් මුලස්ථානයේ වෙත පැමිණියා. ත්‍රස්තවාදී සහරාණත් එක්ක කිසිම ගනුදෙනු අපිට නැහැ. ත්‍රස්තවාදී සහරාණු මම කවදාවත් දැකලත් නැහැ. ඒ නිසා මේ ත්‍රස්තවාදී කටයුතු වලට සතුස වාහනේ පාවිච්චි කරා කියලා විමල් වීරවංශ වඳුරුතුමා කරන එක අසත්‍ය ප්‍රකාශයක්. ඒකට විරුද්ධව නීතිම කටයුතු ගන්න කියලා අපි පොලිසියට පෙමිල්ලක් දාලා තියෙනවා. ඒ වගේම SP දිසානායක දවස 52 කුමන්දුරණ ආණ්ඩුවක් හදලා ආණ්ඩුවට සහයෝගය දෙන්න කියලා එතුමා අපිට ඉල්ලීමක් කරා ඒ දවස්වල. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නෙමෙයි නිසා අපි සහයෝගය දුන්නේ නැහැ. ඒ වෛරය තරහ නිසා එතුමා මේ දවස්වල ත්‍රස්තවාදියත් එක්ක අපිව සම්බන්ධ කරගෙන බොරු චෝදනාවක් එල්ල කරගෙන යනවා. කුලියාපිටිය, නිකවරටිය, අහිංසක මුස්ලිම් ජනතාවට පහර දුන්නා. ඒ ත්‍රස්තවාදී අවශ්‍යයේ මේ විමල් වීරවංශ SP දිසානායකයා. ඒගොල්ලෝ ඉල්ලීමක් කරා කියලා අපි අයින් වුණ නැහැ. ඒගොල්ලෝ වගේ ජාතිවාදී අවශ්‍යන කණ්ඩායමක්. මංගොල්ල කාලා මේ මුස්ලිම් පල්ලියොල් කඩලා මුස්ලිම් ජනතාව මරණ මේ සිදුවීම ආයි වෙයි කියලා බයටයි. ඒක නතර කරන්නයි අපේ රටගෙන තිබිච්ච ආදරය නිසා අපි ඉල්ලා සුණා. අපි ඊයේ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු නායකවරු හම්බුණා. වැඩ කීපයක් අපි කරන්න යන්නේ. ඒකක් අපේ මල්වත් අස්කිරිය ගරුතර නායක ස්වාමි ආංශල හම්බෙන්න යනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙතුමා හම්බෙන්න යනවා. JVP නායක හම්බෙන්න යනවා. දෙමළ සන්ධානයේ නායක හම්බෙන්න යනවා. තානාධිපතිතුමාලා හම්බෙන්න යනවා. මුස්ලිම් රටවලින් OSC සංවිධානය හම්බෙනවා. සංගණයට කියන්නේ අභියෝග වලට මොන දුන්නා කියලා. අභියෝගවලට මූණ දුන්න කියලා කියන්න කියලා පණිවිඩයක් කියවනවා. රිෂාඩු තැරලා මාධ්‍ය දෙස බලනවා. දැන් පණිවිඩය දුන්නු කෙනාට අපි මතක් කරනවා. හොඳයි, එහෙමනම් දැන් රිෂාඩ් සහ විමල්ට මේ අභියෝගය සඳහා වේදිකාව තනන්නට හිරු සූදානම් කියන පණිවිඩය මතක් කිරීමක් කරනවා. ඒ පණිවිඩයත් අපි මෙහෙම ලබා දීමක් සිදු කරනවා. සූදානම් මේ අභියෝගයට වේදිකාව තනන්නට. ඒ අතරේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී පද්ම උදේශාන්ත කියනවා රිෂාඩ්ලාට විරෝධය මතු වුණේ ඔවුන් වහබ්වාදීන්ට උදව් කළයි සැකයක් නිසයි. හසිත රංගලිය. රිෂාඩ් බදුදීන් පසුගිය කාලයේ විලච්චිකුලම් රක්ෂිතේ අක්කර දහස් ගණනක් එලිපෙහෙලි කර පිහිටුවා ඇති මුස්ලිම් ගම්මානවල වහබ්වාදී ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දුන් නිවාස රැසක් ඉදිකර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු වහාම අත්අඩංගුවටගෙන නීති හමුවට පැමිණවීමට එම කාරණය හොඳටම ප්‍රමාණවත් බවත් ජාතික නිදහස් පෙරමුණේ තරුණ කටයුතු ලේකම් මන්ත්‍රී උදේශාන්ත ගුණසේකර කොළඹදී පෙරේදා කියනවා. රිෂාඩ් බදුදීන්, අසාද් සාලී, හිස්බුල්ලා සහ මුජිබ රහමාන් මුස්ලිම් දේශපාලඥයන්ට පාස්කු ඉරිදුන ප්‍රහාරයෙන් පසු දැඩි ජනතා විරෝධයක් එල්ල වූයේ ඔවුන් වහබ්වාදී ත්‍රස්තවාදී පතුරුවා හැරි සහ එමගින් බිහි වූ ත්‍රස්තවාදීන් ආරක්ෂා කළ පිරිසක් බවට චෝදනා එල්ල වූ නිසා බවද මන්ත්‍රීවරයා කියා සිටියා කියලා අද ලංකාදීපයේ දාන. ඒ අතරේ මේ තුන්දෙනාට එරෙහිව පැමිණිලි තියෙනවා නම් ඉදිරිපත් කරන්නට අවස්ථාව සැලසී තිබෙනවානේ. ඒ සඳහා තවත් පැමිණිලි ලැබුණා. රිෂාඩ්, හිස්බුල්ලා, අසාද් සාලිට එරෙහිව තවත් පැමිණිලි තුනක් ඉන්දිකා රාමනායක ලියන්. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්, හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලී, හිස්බුල්ලාට එරෙහිව ඊයේ පාර්ශ්ව කීපයක් පොලිස් මූලස්ථානයේ විශේෂ කමිටුවට පැමිණිලි ඉදිරිපත් කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම පැමිණිලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන SB දිසානායක ඩිලාන් පෙරරා සහ සත්‍ය ගවේෂකයෝ සංවිධාන විසින් ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි, දැන් එහිදී
අපි දැක්කා SB දිසානායක ඩිලාන් පෙරේරා අදහස් පළ කරනවා. ඒ වගේම රාවණා බලය ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩම කර සිටින ආකාරය පෙන්නුම් කළා වැඩිදුර වාර්තාවක් මේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන SP දිසානායක හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් පැමිණිලි ඉදිරිපත් කළා. රිෂාඩ් බදුද්දීන් ඇමතිතුමා පුළුවන් තරම් ඉක්මනින් අත්අඩංගුවට ගත්තොත් මේ පරීක්ෂණ කටයුතු ඉතාම පහසුවෙන් ඔහුට විරුද්ධවාපී මිනිමැරුම් චෝදනා දෙකක් ඉදිරිපත් කරා. අන්තවාදීන්ට සතුස වාහනවලින් ප්‍රවාහන පාසුකම් දීපු එක ගැන අපි කිව්වා. මරාගෙන මැරුණ බෝම්බකාරයෙකුට ඉතාම නීති විරෝධී විදිහට හිස් පතරොන් කිලෝ 25,000 30,000 අලෙවි කිරීමේ කටයුත්ත හරහා කරපු දේශපාලන කටයුතු ගැන අපි කිව්වා. මම ඉතින් ඒ වෙලාවේ ඇත්තටම එන්න කියලා කතා කරේ නැත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විතරයි. මේ සේරගේම්ම නිදහස් වෙලා පිරිසුදු වෙලා රිෂාඩ් බද්දුන් ආවොත් ආයෙත් අපට ඕන වුණොත් එම්ම රිෂාඩ්ට කතා කරමු. 113 හදන්න ආපු නැති කට්ටියට පිළිගන්න පැමිණිලි කරනවා නම් ඉතින් එනම් රෞෆකින් මහත්තයා පැමිණිලි කරන්න බෑ. රෞෆකින් මහත්තයාගේ පක්ෂයේ උදවියටත් අපි ඒ දවස්සේ සාකච්ඡා කළා. විනායගේ නම් දාලා පිටිපස්සේ ඉඳලා රිමෝට් එක අතේ තියන්ගින් රිෂාඩ් බදුල්ලින් කියන එක අපි මේ පැමිණිලි වලද හොඳාකාරව ඔප්පු කරලා තියෙනවා. විල්පත්තුවේ තියෙන මහා ගස් කපන එක හොයන්න බැරි කට්ටිය කොහොමද මේ පැලෝපිය නාලය කපන එක හොයන්න කියනවා වගේ මේවා CID එකට අල්ලස්සා දූෂණ ඒවට යොමු කරායින් පස්සේ ඒවා යටපත් කරන්න අල්ලීගහ මන්දිරේ වෙනම කට්ටියක් ඉන්නවා. අත්‍තරම දැන් මිනිස්සු කරන්න ඕනේ මේ රිෂාඩ් බදුල්ලින් ඩින්ව බේර ගන්න කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ අල්ලිගහ මන්දිරේ වටනලා තොමස මොකද ඔයි මේ මුස්ලිම් සමාජයේ සිංහල සමාජයේ බෙදුවේ කියලා අහන්න ඕනේ රනිල් වික්‍රමසිංහගේ. ඔය මංගලමතුමා බුරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටියුන් කිරීමට. මම ඊයේ දැක්කා නාලිකාවක කාත්තංකුඩි නගරයේ බෝඩ් ප්‍රදර්ශනය කරා. ප්‍රදර්ශනය කරපු ඒ බෝඩ් වල සමහර ඒවා උඩින්ම තියෙන අරාබි අකුරු. කාත්තංකුඩි නගරයේ හිස්බුල්ලාගේ නගරයේ හැම තැනම ඒ අරාබි අකුරු ප්‍රදර්ශනය කිරීම හරහා පිටරට වලින් ගේන අයට මම මේ රට ඇතුලේ අරාබියක් හදලා තියෙනවා කියලා පෙන්වන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. රාවණා බලයේ සංවිධානයේද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දුන්නා. මට හිතෙන්නේ හිටපු පූජිත් ජයසුන්දර මහත්මයා ඉන්න කාලේ එතුමා පොලිසිය සහ අපරාධ විමර්ශන අංශය දැහැමි කළා. උදේ පාන්දර භාවනා කළා, බවුන් වඩලා ඒවා සේරම කළා. ඔවුන් අවිහිංසාවාදී වෙලා රිෂාඩ් බදූදින් අත්අඩංගුවට නොගන්නා හැටියක් තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් රිෂාඩ් බදූදින් අමාත්‍යවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා කියලා කියනවනම් ආණ්ඩුව ඊයේ වෙනකොට සුබසාධක සංගමයේ සතොසේ සභාපතිවරයා ඉවත් කරනවා. ඒ වෙනුවට ඉරංග කියලා මහත්මෙද්දාන උද්‍යංග කියන මහත්මයා අයින් කළා. කුමාරී පතිරගේ කියන ලේකම්තුමිය ඉවත් කළා. දැන් සුමිත් කියලා පුජ්‍යලයක් අලුතෙන් පත් කළා තියෙනවා. අපි විශ්වාස කරනවා අමාත්‍යවරයෙක් ඉවත් වුණාට පස්සේ ඒ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉබේම අහෝසි වෙනවා. හැබැයි වෙල්පෑයගේ සභාපතිවරයා සහ ලේකම්වරයා අයින් කරන්නේ කොහොමද කියන කාරණාව අපිට හිතා ගන්න බැරි දෙයක්. ඒක නිසා කරුණාකරලා මේ බොරුව කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. කාරණා කීපයක් ගැනම ඒ සිවිලු පාර්ශ්වවල දේවල්ද සහිතව අපි පත්තරෙන් විස්තරය ඔබට කිව්වා. තවත් ඒවා තියෙනවා. අපි ආරම්භක විරාමය අරන්ගෙන දක්ෂිණ අධිවේගයේ පැත්තට යමු. දක්ෂිණ අධිවේගයේ රාත්‍රී වාහන අනතුරු වළක්වන්න දීප්ත ප්‍රතිරෝධ පුවරු තේරෙනවද? ජයන්ත සමරකෝන් ලියන්නේ කළු සුදු ෆොටෝ එකකුත් තියෙනවා. පේනවද ෆොටෝ එක? ටිකක් ඈතින් තියෙන්නේ නේද? මේමයි කතාව. රාත්‍රී කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට විරුද්ධ දිශාවෙන් පැමිණෙන වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු එළිය හේතුවෙන් සිදුවන අපහසුතා මෙන්ම අනතුරුදායක තත්ත්වය මගහැරවීම සඳහා එම මාර්ගය මැද්දේ දීප්ත ප්‍රතිරෝධ පුවරු සවිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා. ෆයිබර් ග්ලාස් වලින් නිම කර ඇති තද කොළ පැහැයින් යුත් මෙම පුවරු අනතුරු ආරක්ෂණයට හේතුවක් වනු ඇතැයිද මාර්ගයේ මැද බැම්මේ වාහනයක් කැපුණු අවස්ථාවක මෙම පුවරු කැඩියන ආකාරයට නිර්මාණය කර ඇතැයිද ඔහු කියනවා. ලෝකයේ දියුණු රටවල අධිවේග මාර්ගවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බවත් එම අධිකාරිය සඳහන් කිරීමක් කළා තියෙනවා. එමයි අවබෝධේ. මේ දැන්ට නියම ව්‍යාපෘතියක් විදිහට මේක දොඩංගොඩ සහ ගැලණිගම අතර 24ත් කිලෝමීටර් 26ත් අතරේ දාලා තියෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. දැක්කොත් බලන්න. ජහරාන් සොයුරන්ගේ මලසිරු ගොඩගනි කොටස් රස පරීක්ෂකට අම්පාරේ වසන්ත හිඟුරාණේ නවරත්න එක්කයි මේක ලියන්නේ.
කල්මුණේ සයින්ද මර්දු ගම්මානයේදී පසුගේ අපේල් විසියා වෙනදා බෝම්භ පුරවාගෙන දිවිනසාගත් තවහිත් ජමාත් සංවිධානයේ නායක ජාරාන් හෂේම්ගේ සහෝදරයන්ගේ සිරුරු අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග හෙට්ටිවත් මහත්මිය ඉදිරියේ ඊයේ ගොඩගනු ලැබුවා කියලා දාන. අම්පාර බුද්ධංගල පොදුස්සාන භූමියේ වළදමා තිබූ සිරුරු ඊයේ ගොඩගත් බව අම්පාර පොලිසිය කියනවා. බෝම්බ පුපුරවා ගැනීමෙන් මියගිය අයගේ කොටස් මීට පෙර රාජ්‍ය රස පරීක්ෂක වෙත යවා තිබුණද ඒවායින් කොටස් හතරක් නරක්ව තිබීම නිසා යළි DNA පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යැවීමට ශරීර කොටස් අවශ්‍ය වූ බැවින් මල සිරුරු මෙසේ ගොඩගත් බවද අම්පාර මූලස්ථාන පොලිසිය සඳහන් කිරීමක් කරනවා. ඒබයි කතා පුවත අර නරක්පුණු කතාවක් අපි පත්තරේ ඇසුරෙන් වාර්තා කළා. එකත් එක්කේ ඒ අතරේ ශෙහන් සේමසිංහ ඊයේ මාධ්‍ය හමුවකදී කරපු ප්‍රකාශයක් මාධ්‍ය නිදහස ගැන කතා කරමින් බලයට ආණ්ඩුව දැන් මාධ්‍ය මර්ධනයට පිඹුරුපත් හදනවා. අන්ද්‍ර බාලසූරිය එළියන්. මාධ්‍ය නිදහස ගැන කතා කරමින් බලයට ආණ්ඩුව දැන් මාධ්‍ය මර්ධනයට පිඹුරුපත් හදනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහන් සේමසිංහ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනවා. මාධ්‍යට ඒ ගැන හොඳ අත්දැකීම් අවබෝධය තියෙනවා. මොකද බලයට එනකොට බලයට එන්නට උත්සාහ දරන අය මාධ්‍ය ක්‍රමතින් ඒ බලයට පැමිණෙන්නට දරන උත්සාහය බලයට ඇවිල්ලා ක්ෂණිකෙන් මේ මාධ්‍ය අමතක කරන කතන්දර ඊට පස්සේ ඒ මාධ්‍යයටම යම් යම් මර්ධනකාරී වැඩවලට උත්සාහ දරන්නට ඒ පිළිබඳව අවධානය යොමු කරන ආකාරය පිළිබඳ හොඳට අවබෝධය තියෙනවා නේද? එනකොට එන්නේ එහෙමයි ඊට පස්සේ කරනකොට මෙහෙමයි. නැවත වතාවක් චෝදනා ඇවිල්ලා තියෙනවා එහෙම මර්ධනයක සූදානමක් පිළිබඳව. ඊට පස්සේ නැවතත් අපි අවධානය යොමු කරනවා ලංකාදීප පත්තරේට. ඊයේ මොරටුවේ තත්ත්වය මොරටු වඩු කාර්මිකයෝ වඩුමඩු වසා පාරට බසිති. මොරටුවේ රේඛා ලියන්නේ වඩුමඩු තහනම් කරන බවට කළ ප්‍රකාශය ඉල්ලාස් කර නොගතහොත් මාරාන්තික උපාසයක නිරතවන බව පවසමින් මොරටුවේ වඩු කාර්මිකයෝ විශාල පිරිසක් ඊයේ මොරටුව මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණු පුවත අද ලංකාදීපේ වාර්තා කරනවා. මේ වඩුමඩු කතාව සහ ලියමෝල් කතාව පිළිබඳව හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද ඊයේ කතා කළා. වඩුමඩු වැහුවොත් මිනී පෙට්ටිත් නැතිවේවි. අජිත් තලහකොන් සහ අකිත පෙරේරාලිය. වඩු මඩු අසා දැමීමට ක්‍රියා කළකොත් සාම්ප්‍රදායික කර්මාන්තයක් විනාශ වී රැකී අවස්ථා විශාල ප්‍රමාණයක් අහිම්වන අතරම මිනී පෙට්ටියක්වත් සකසා ගැනීමට තැනක් නැතිවේවි යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා. මේ එම අවස්ථාව විමෝල් සහ ගමේ තියෙනක වඩු මඩු අසා දැමීමට තීන්දුවක් ගැනීම සය අවුරුදු පහකින් ක්‍රියාත්මක කරනවා කියන එක ගැන නැවත සලකා බලන්න කියන එක අපිට කියන්න වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් මිනී පෙට්ටියක් හදාගන්න තැනක් නැති වෙයි. ඒක තමයි හොඳ කාර්යයක් නෙවෙයි. වන වගාවක් ඇති කරන්න ඕන, පරිසරය ආරක්ෂා කරන්න ඕන. වඩු වඩුව සහ ලිමෝල් අසා දැමීම වාම නතර කළ යුතුයි අපි විශ්වාස කරනවා. රට තුල වඩුමඩු සහ ලිමෝල් ක්‍රියාත්මක කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්වීමෙන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ දසලක්ෂයකට අධික පිරිසක් ඉතා විශාල ලෙස කම්පණයට පත් වෙලා කලබලයට පත් වෙලා විපක්ෂ නායකතුමා හමු වෙලා මේ පිළිබඳ මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටියා. කැලෑ කැපීම තහනම් කිරීම සඳහා වෙන ඕනෑම යෝජනාවකට අපි එකඟ වෙනවා. අපි ඉදිරි රජයක් යටතේ බලාපොරොත්තු වෙන්නේ කිසිම ලීමෝලක් වහන්නේ, කිසිම වඩුමඩුවක් වහන්නේ. ලීමෝල්ලා වඩුමඩු තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දෙනවා. නිරෝධායනය කරලා පොත්ත සහිත දවගණන් ආරයිනේ කරන්න ඉඩ දෙනවා අපේ ආණ්ඩුවක් යටතේ. තීරුබදු වලින් තොරව නව පිරිසකට රැකී අවස්ථා ලබලා දීලා රටේ ගස් කැපීම නැවැත්වීම සඳහා වෙන ව්‍යාපාරයට අපි පූර්ණ සහයෝගය දෙනවා. විදේශ රටවල හදපු නිමි භාණ්ඩ, ඒ භාණ්ඩ ගේනකොට එක පැත්තකින් අපේ විදේශ විනිමය යනවා, අනිත් පැත්තෙන් අපේ කර්මාන්තේ අඩාල වෙනවා. ඒක නිසා කර්මාන්තියත් රැකගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරි මාස කීපෙන් පස්සේ ලැබෙන ඔනම මැතිවරණයක් අපි ජයග්‍රහණය කළා. මේ දව කර්මාන්තයේ නීල නිරුදිනා ආරක්ෂා කරගනිමින් පරිසරය ආරක්ෂා කරන වැඩපිළිවෙලකට අපි යනවායි කියන සහතිකය ලබා දෙන්න. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති ග්‍රන්ථ ලිදැක්වීමේ උත්සවයකදී ප්‍රකාශ කළේ මේ වන විට අධිකරණයේ පිළිබඳ මහ ජනතාව තුළ සැකයක් මතු ඇති බවයි. අභියෝගේ නෙමෙයි අද තියෙන්නේ, ඊට වඩා වෙනස් අභියෝගයක්. අද මේ ආර්ථිකයේ කඩහැරි ගොඩනගාපු ආර්ථිකයේ බිමවට එහෙමනම් අපිට තියෙනවා මේ ආර්ථිකයේ නැවත ගොඩනගා. අපිට එතෙන්දී තමයි අපේ වෘත්තිකයන්ගේ අවශ්‍යතාවය, බුද්ධිමතුන්ගේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. ඒ අවශ්‍යතාවය එක්ක මේ රට නැවත ගොඩනගන්නට අපිට හැකියාවක් තියෙනවා කියන එක අපි පැහැදිලිව කරනවා. අද නීතිය ආධිපත්‍ය ගැන කතා කරපු උදවිය අද නීතිය නවන්න පටන් අරන් තියෙනවා.
මාධ්‍ය ගැන විවාහ ලොකුට කතා කරපුද මාධ්‍ය නිදහස ගැන මාධ්‍ය මර්ධනය කරන්න නීති හදනවා. අධිකරණයට සාමාන්‍යයෙන් නඩුවක් දමන්නේ මහාධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව ඉන්ඩයිට් කරන්නේ. ඒක කරලා ඒක යවනවා අගවිනිසුරට. අගවිනිසුරු තීන්දු කරොත් මේක පල්ලෙහා අධිකරණයට යවලා මේක තීන්දු කරන්න ඕන කියලා අඩු අහන්න මොන අධිකරණයේද අර අගවිනිසුරුගේ තීන්දුවට විරුද්ධව යා හැක්කේ කියන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. අධිකරණයේ පිළිබඳ සැකයක් අපිට තියෙනවා. මේක පිළිබඳව අපිට හිතන්න වෙලා වැරදි අදිශ්‍යයගෙන සමහර පණක් නිසා අධිකරණයක් අපහසුට පත් වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාව තුළ සැකයක් ඇතිකරන්න තියෙනවා රජය විසින් ගේන මෙවැනි පණක් නිසා. ඒ අතරේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෞඛ්‍ය ලේකම්ගෙන් මෙහෙම ඉල්ලනවා. මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල මේ වන වෙතෙක් පෞද්ගලික රෝහලක්ව පවත්වන හෙයින් එම රෝහල්ට රජයේ මුදල් ලබා දීම වහාම නතර කරන්නේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෞඛ්‍ය ලේකම් වසන්ත පෙරේරා මහත්මිය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබෙනවා. එමයි ඉල්ලීම කරන්නේ. කොහොමද මේ අර ගිවිසුම් ගහලා මෙහෙම කරලා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගත් පුවත් වාර්තා කිරීම ණය නෙවිල් ප්‍රනාන්දු ගෙවනවා කියලා සඳහන් කිරීම කාවද ඒ රවට්ටන්නට උත්සාහ දැරුවේ? ඒ සියලු කාරණා අර කොමිසමක් කමේ ලේකම්වරියගේ සාක්ෂි ලබා දීමේදී අනාවරණ වූ ආකාරය මගේ මතකයට එකිනෙක නැගෙන්නේ. ඔබටත් මතක් වෙනවා ඇති. විරාමයක් අරන් ඉමු. ජනාධිපතිවරණය පිළිබඳව කතා ගොඩායි. ජනාධිපති අපේක්ෂකය පිළිබඳවත් කතා ගොඩායි. UNP එකේ හේෂයි චමින්දයි කියපු කතාවක් මේ. රනිල් කරූ සජිත් ජනපති අගමැති කතානායක වෙනවා. අකිත පෙරේරා සහ අජිත් අලාකොන් ලියන්. රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මීළඟ ජාතික මැතිවරණයකින් පසුව නියත වශයෙන්ම ජනාධිපති අගමැති කතානායක ලෙස පත්වන බව ඔවුන් කියනවා. තිදෙනාගෙන් ජනාධිපති අපේක්ෂකයා කවුදයි කියා නියම වේලාවට එජාපයේ තීන්දු කරනවා කියලා කියනවා. ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂයට පිටින් ව්‍යාපාරිකයෙකු වෙනත් නායකයෙකු ඉදිරිපත් නොකරන බවද ඔවුන් සඳහන් කිරීමක් කරනවා. එබැයි ඔවුන් කියලා තියෙන පිටින් ව්‍යාපාරිකයෙක්වත් නැත්තම් වෙන කෙනෙක්වත් එන්නේ නැහැ මේ තුන්දෙනා කියලා. හැබැයි මේ තුන්දෙනා ගැන කියනකොට කවුද ජනපති, කවුද අගමැති, කවුද කතානායක කියලා වෙන්වෙන්ව කියලා නැහැ. හොඳේ ඒ අතරේ උදේ ගම්මන්පිල කියනවා UNPN කවුරු එල්ලුවත් ජනාධිපතිවරණයේදී පරදිනවා. ලියන්නේ අනුරාධ හිරිපිටියගේ. මොන නායකයා එජාපයෙන් ජනාධිපතිවරණයට තරං කළත් උරුමවන්නේ පරාජයයි මන්ත්‍රී උදේ ගම්මන්පිල දිවයිනට කියනවා. මේ UNP ආණ්ඩුව අවුරුදු 4 මාරක් තිස්සේ ජනතාවට දුන් දුක කියා නිම කරන්න බෑ. ජනතාව මැතිවරණයක් එනතුරු බලා ඉන්නේ UNP පරාජය කරන්නයි. එන්නේ රනිල්ද, සජිත්ද, කරූද කියන එක අදාළ නෑ කියලා උදේ ගම්මන්පිල සඳහන් කිරීමක් කරනවා. එහෙමයි උදේ උත්තර දෙන්නේ ඒ කතාපුවතට. අපේක්ෂකය නම් මේ දවස්වල ගොඩක් ගැන කතා වෙනවා. අගමැතිගේ ප්‍රකාශයක් මේ ලංකාදීපයෙන්. කෙටි කාලීන දේශපාලන වාසි ගන්න සමහරු ජාතිවාදී අවසනෝ. IS ත්‍රස්තවාදී මුළු මණින්ම තුරන් කර ඉවරයි. සැකබිය නැතුව රට පුරා පොසොන් උත්සව සමරන්න. එහෙමයි අගමැති කියන්නේ. අගමැති පොසොන් පිළිබඳව කරපු කතාවත් මිහින්තලේ රජමහා විහාරාධිපති කරන ප්‍රකාශයත් අපි බලමු. පොසොන් උත්සවය සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලීගහ මන්දිරයේදී පැවති අතර ඊට බුද්ධ ශාසන අමාත්‍යවරය ඇතුළු මැතිමතුරුන් මෙන්ම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් දෙක්ව සිටියා. සාමාන්‍යයෙන් පොසොන් උත්සවය පවත්වන්නේ සමහර ප්‍රදේශවල පමණයි. මේ අවස්ථාවේදී හැම ප්‍රදේශයෙන් පවත්වන්නට අපි තීරණය කරා. වෙසක් උත්සවයේදී සමහර අයට සැකයක් තිබුණා, සමහර අයට බයක් තිබුණා. අදේ සැකයයි බයයි දෙකම නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොසොන් උත්සවය ඒ වගේම පවත්වන්න. හැම දිස්ත්‍රික්කයේම මේ වැඩ කටයුතු කරන්න විශේෂයෙන්ම පන්සල් වලට ආධාර දෙන්න මුදල් වෙන් කළා තියෙනවා. මිහින්තලේ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කළා තියෙනවා. කෙසේ වෙතත් මෙහින්තලේ රජමහා විහාරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විහාරාධිපති පූජ්‍ය වලවැහැඟුණ වැවේ ධම්මරතන හිමියන් සඳහන් කළේ මේ වැන්නක්. පොසොන් පින්කමක් සිද්ධ වෙනවා කියන එක වත් අපිට කියන්න අමාරුයි. තව සතියයි තියෙන පොසොන් පින්කමට. ඒ වගේම තීන් තාලේප කිරීමේ කටයුතු මෙවර අපි සිද්ධ කරලා නැහැ. මිනිස්සුන්ට සල්ලි මිල මුදල් නැත්තම් රජයේ අනුග්‍රහයෙන් කරනවා නම් මාධ්‍යයෙන් ප්‍රකාශ යනවා මෙහෙම සිද්ධ කරනවා කියලා. එහෙම කළා නම් මම නෙවෙයි මේ විහාරාධිපති. ඉතින් එහෙම සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරාට මෙතන එහෙම දෙයක් සිද්ධ වෙලා නැති බව බොහොම කනගාටුවෙන් කියන්න සිද්ධ වෙනවා. අර දියවන්නාවේ අඳගොළු බිහිරි නිවාසයේ ඉන්න සංස්කෘතික ඇමති, බුද්ධ ශාසන ඇමති, එයාට මං හිතනනේ මිහින්තලේ මත
මතක් වෙන්නවත් නැති මතක් වෙනකොට අනේ මම පඩිපෙළණක් ඉන්නේ කොහොමද කියලා කල්පනා වෙනවා ඇති. අද අඳගලු බිහිරින්සේ නිහඬවීමෙන් අපිට පේනවා සහරාංගේ ඉස්ලාම් ත්‍රස්තවාදයේ තුල වෙසක් උත්සවය අඩපණ කලා වගේ පොසොන් උත්සවය හුදකලා කරන්න උත්සාහයක් දරනවාද කියලා. හොඳයි, අපි ඊළඟට වෙනම කතාවකට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ගිලන් රත රියදුරුකු වාර්තාවක් ගන්න රෝගියෙකු තරන් පොලිසියට ඇවිල්ලා. ලියන්නේ ගම්පොළ සුරංග හැටන් දික්කොය රෝහලේ ගිලන් රතයක් රෝගියෙකුද සහිතව ගම්පොළ පොලිසියට පැමිණ අනතුරක පොලිස් වාර්තා පිටපතක් ගැනීමට සූදානම් වීමේදී රතවානංශ ස්ථානාධිපතිවරයාට ගිලන් රතේ රෝගියෙකු සිටින බව සැලවී වහාම එය ආපසු යැවීමට කටයුතු කරලා තිබෙනවා. මම්බලි මේ ඔළුව දාලා ඩ්‍රයිවර්ගේ ෆොටෝ එකක් නැද්ද කියලා මූණ පොඩ්ඩක් බලාගෙන. අපි ඊළඟට යන්න සූදානම් වෙනවා මංගලට මාතලින්නා විරෝධය ගැන කියන්න මේ දිවයින පත්තරේ. මුදල් ඇමති මංගලට මාතලෙනුත් විරෝධය රත්තොට රිචඩ් වාර්තා වාරංගෙන්. විවිධ පාර්ශ්ව තවදුරටත් මංගලගේ ප්‍රකාශ ගැන වරක දෙවරක නෙවෙයි අවස්ථා කීපයකම වරින් වර ප්‍රකාශ කරන්න ගන්න මේ ඒ පිළිබඳව කතාබහ. මංගල සමරවීර ඇමතිවරය එහෙම නැත්නම් පින්සින් එහෙම නැත්නම් කේමගේ කොළුවා රතන හාමුදුරුවන්ට නෙවෙයි මේ අපහාසය කරේ. මේ අපහාසය කරේ බුද්ධ චීවරයට. බුද්ධ චීවර අපහාස කරපු අය ඉතිහාසෙත් අපි දැක්ක පොළොව පලාගෙන අපායට යන. අනිත් පැත්තෙන් අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් පියතුමාට අපහාස කරන උන්වහන්සේට පින්සිද්ධ වෙන්න තමයි මේ රට ලේවිලක් නොවී තිබුණේ. මංගල සමරවීර ඇතුළු එක්සත් ජාතික පක්ෂේ කණ්ඩායමට හදලා දෙන්න වෙනවා යකඩ කූඩු ටික. කූඩු හදලා රෝද හයි කරන්න වෙනවා. මොකද කූඩුවේ දාලා රෝද වලින් තමයි ඡන්දෙ ඉල්ලන්න යන්න වෙන්නේ. මොකද මිනිසු ගල් ගහනවා. දොස්තර රාජිතලට පුත්තුන්ට දැන් පන්සලකට යනවා පන්සල තහනම්. මන්ත්‍රීවරුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ විනයෙන් පිට යම් දෙයක් කළා තියෙනවා. ඒක විනය කමිටු යනවා. කාටවත් පන්සලට එන්න එපා කියන්න බෑ කියන කාරණාව මම තරයේ විශ්වාස කරන දෙයක්. පක්ෂයේ මතය නෙමෙයි මගේ පෞද්ගලික මතය. මේක සිංහල බෞද්ධ රටක් කියන එක අපි ඉස්මුදුනින්ම පිළිගන්න කරන්න. තවත් ඇසෙන්නේ නැහැ. අඳ වෙලා ඉන්නවා පාලකයෝ. ඒ අර පුතුව කොහොම හරි ආරක්ෂා කරගන්න ඕන නිසා. වැඳ බෙන්න ඕන කරන නිසා. උන්ගේ තියෙන දුෂ්ට දුර්දාන්ත ගතිගුණ පිළිගනව කරමින් මේ රට බෞද්ධ රටක් නොවේ. සිංහල ජාතියට විමුක්ති රටක් නොවේ. අදහස් ප්‍රකාශ කරනවා නම් මේ මහ සමාජයේ ඉවත් කරන්නට ඕන. හිරු ප්‍රවෘත්ති සේවාවේ මේ ප්‍රවෘත්ති අදරය දැන් මුත්තේම අපේ මන්දල සමරවීර මහත්තයා මේක දැක්කොත් අර ටින්ටල් පණිවිඩේ මොකක් ඇටේ කියලා හිතේ. මේ මනුස්සයා ප්‍රවෘත්තියක් දායි මුස්ලිම් බහුතරයක් ඉන්න ජනතාවේ ඔන්න මෝඩ වහන්සේ නමක් පන්සලක් හදලා මේක විවෘත කරන්න අතිගෞරවනීය මහානායක මහින්පාණන් වහන්සේ වැඩලා ජාතිවාදී ගිනිදල්ල විත්වායි කියලා මේ මුද්දයා දායි ටින්ටල් පණිවිඩය. මම හිතනවා මෙහෙම මිනිසුන්ට සංඝ ආඥාවක් හරිනම් නිකුත් කරන්නට ඕන. මේ මිනිසුන්ට කිසිදු විහාරයකට පන්සලකට ඇතුළු වීම තහනම් කළ යුතුයි කිය. අපේ හාමුදුරුව සදාන් කරපු විදියට බැරි නෑ නේද? විදේශ වාර්තා අතරට දිවයින විදේශ පිටුව මෙන්න. කතා කීපයක් තියෙනවා අපි බලමු. ඩුබාහි බස් රථ අනතුරකින් 17 දෙනෙක් මරමුවට ලක්වීමක් බස් රථ අනතුරේ ඡායාරූපයත් එක්ක. පසුගිය සතියේ අප්‍රිකානුවන් දාස්කරණක් ඇමරිකාවට හොරෙන් යන්න හදලා කියලා කතා පුවතක් වාර්තා කරනවා තවදුරටත්. ඒ අතරේ අපි ඊළඟ කතාවට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ට්‍රම්ප්ගෙන් බේරෙන්න මෙක්සිකෝව ගොතමාලා දේශසීමාවට බටයන් 6000ක් යොදවයි කියලයි ඒ වාර්තාවේ තියෙන චාරූප සහිතයි. තවත් සටහනක් තියෙනවා දිනකට 10,00,000 අලුතින් ලිංගික රෝගවලට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කතා පුවතක් සෞඛ්‍යාංශ දිනකට 10,00,000 අලුතින් ලිංගික රෝගවලට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ක්‍රීඩා වාර්තාවට යන්න සූදානම් වෙන්නේ ඇෆ්ගනිස්තානයත් එක්ක ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉන්න ශ්‍රී ලංකාව සූදානම් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එවැගේම ක්‍රීඩාලෝලයන් බලාගෙන හිටියා පාකිස්තානය සමග තියුණු සටනකට. ඒත් වැස්ස හරස් වුණා. මෙන්න වාර්තාව. වැස්සේ වාසිය පාකිස්තානයටද ශ්‍රී ලංකාවටද ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ නැගීමට. වැස්සේ වාසිය නෙමෙයි බලන්න ඕනේ ඕනෑම කණ්ඩායමක් සමගින් තරඟ වැදීමයි අපි අවධානයට යොමු කරන්න ඕනේ. තරඟ කළා ජය පරාජය. විරාමයක්.
කාටුන් පෙළටයි මේ සූදානම් වෙන්නේ. ගන්නේ ලංකාදීපේ නාරම්භය. පංකජ රුවින්දගේ සරදා. මංගලට පන්සල් තහනම් කරලාලු දේශපාලක කියන්නේ. පුරවැසි අහනවා උන්ද පල්ලියකටවත් යන්න ඉඩක් තියාගත්තේ. ඒ කියන්නේ පල්ලිත් නෑ පන්සලුත් නැද්ද? මේ තිලකගේ තුන්මංසල කවිය. බැතිමත් අහිංසකයන් ඉරු දිනදි මැරූ මිනිමරුවන් රැක සිටියයි වරදකරු. එක් අයෙකුට කියන විට නිල බලය දැරූ වරද කිය අස්වීම අනෙකුත් ඇමතිවරු. ඔක්කොම අස්වීම ගැන ඒ දාලා තියෙන. දේශපාලකයා මොකද්ද මේ වෙලාවේ කරන්නේ? දාසාපලානගේ ස්වාරිස් ලංකාදීපේ. මේ බලන්න පුරවැසියාගේ ස්වාරිස්ගේ රැවුල ගිනි අරගෙන තියෙන වෙලාවේ සුරුට්ටු පත්තු කරන්නට සූදානම් වෙන අවස්ථාවක් තමයි පෙන්නුම් කරන්නේ. දේශපාලකයාට අවස්ථාව අදාළ නැත. ජයප්‍ර විශ්වාසභංගය දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එක. රජය කියන කඩුල්ල රැකගන්නට විශ්වාසභංගයට ආරක්ෂාකාරී පියවරක් රනිල් එල්ල කරන අයුරුයි මේ පෙන්නුම් කරන්නේ. ජයප විශ්වාසභංගය දෙස බොහෝ දෙනා අවධානයෙන්. ඊළඟට අජිත් පී පෙරේරාගේ කතාවත් සමගින් මේ රනිල්ද බලන්න දාසගේ කාටුන් එක. අජිත් පී පෙරේරා කියනවා තව මාස කීපයකින් සජිත් රට බාර ගන්නෝ. ඒක ඇහිලා මේ උඩ කමිසෙත් නැතුව රනිල්ද බන්දා කොහෙද යන්නේ? බෝඩ් එක ගාලා තියෙනවා තිරුපති කියලා. ඒ අතරේ රාලහාමිගේ වාකය මෙන්න. අන්තවාදී අලු යට ගිනි පුපුරු තියෙනවා. ජාතික සමගිය තවමත් නොන්ඩි ගහනවා. ඒ අස්සේ කුඩු සෙල්ලම ජයට කෙරෙනවා. මුල දිරලා එල්ලුම් ගහ කඩා වැටෙනවා. ඊළඟට තලන්ගේ අනේද කියන්නේ කවියට අපි අවධානය යොමු කරන. මේ ජනපතිම යළි තරඟයට ආ යුතුය. මුළු පාටියම මේ මතයට එකමුතුය. එය වැදගත් නොවේ ඡන්දය අප සතුය. අන් හැමටම වඩා කතිරය බලගතුය. ඒ අතර ලංකාදීපේ තිස්ස හේවාවිස්සගේ හිනා වැස්ස කාටුන් එක මේ. ජනපති අතට පක්ෂ කට්ටියක් ගෙනල්ල දීලා සංදේශයක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සංදේශය තියෙන්නේ එහෙමයි. ඒක කියවන ගමන් මෙහෙම කල්පනා කරනවා ජනපති. රජ කාලෙත් හිටියානේ වන්දි බට්ටයෝ කියලයි කල්පනා කරන්නේ. ඒ අතරේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවියට මේ අවධානය. ගස් කපනවට දමනෙමි වඩු මඩු වහලා ජනපති කියයි නවතම සටනට බැහැලා. විල්පත්තුවේ සිට එම තොරතුරු වහලා රිෂාඩ් සතුටු වූවා අත්පුඩි ගහලා. ඊළඟට උදේ විමලසිරිගේ පුරසාරන් තුලින් වෙනම ක්‍රිකට් කාටුන් එකක්. පාකිස්තානයේ කැප්ටන් කියලලු ශ්‍රී ලංකා වගේ රටක් එක්ක ක්‍රීඩා කරන එකත් එයාලට මදිපුංචි කබක් කියලා. ඕවට උත්තර දෙන්න ඕනේ බැට් එකනුයි බෝලනුයි මිසක් කටින් නෙවෙයි සර්. අන්න කියමන කටින් නෙවෙයි ක්‍රීඩාවෙන් උත්තර දෙන්න ඕනේ. අවසානයේ ගන්න සූදානම් වෙන්නේ අර පෞගිය දවසක ඇහුණු කතා පුවතක් නැත්තම් වචනයක්. ඇයිස් ඔන්ලි කියන වචනය දැන් භාවිතා කරපු ආකාරයක් දිවයිනේ සුමතිපාල ජෝතිපාලගේ සමයන්. යාළුවෝ දෙන්න හම්බෙලා කොහමද තාම කෙල්ලගේ අතින්වත් ඇල්ලුවේ නැද්ද බං කියලා අහනකොට යාළුවා කියනවා නෑබං තාම අයිස් ඔන්ලි. ඒක පාවිච්චි කරපු හැටි හමයමු මේක පුදුම ලෝකයක් සමඟ.